ආසියානු කලාපේ netball ශූරයන් කවුරුන්දයි උරගා බැලෙන ආසියානු netball ශූරතා තරගාවලිය එළබෙන 3වනදා සිට 11වනදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙනවා. ආසියානු netball තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ඇත්තේ අමරණීය ස්ථානයක්. 1985 ඇරඹි තරගාවලියේ මේ දක්වා සමස්ත ශූරතා පහක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්. සිංගප්පූරුව අවස්ථා 3කදී සහ මැලේසියාව අවස්ථා 2කදී ශූරයන් වී තිබෙනවා. මෙවර තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් ලබන 2023 වර්ෂයේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන netball ලෝක කුසලානයේ නියෝජනය කිරීමට නියමිතයි. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටේ ඉන්දියාව සහ පිලිපීනය සමගින් තරග බැදීමට නියමිතයි. අධ්‍යක්ෂ බහුල ක්‍රීඩිකාවන් මෙන්ම නවක ක්‍රීඩිකාවන්ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. ආසියානු netball ශූරතාවලිය වෙනුවෙන් පිටත් යාමට පෙරතුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා ගයන්ජලි අමරවංශ ලන්දේ ෆීල් සමගින් මෙලෙසින් සම්මුඛ වුණා. මෙවර තරගාවලියට අපි ජනවාරි මාසයේ ඉඳන් පුහුණුවීම් සිදු කරනවා. මේ පාර අපේ කණ්ඩායම අපි සහභාගී වෙන්නේ 2018 ආසියානු ශූරයන් විදිහට තමයි මේ පාර තරගාවලියට සහභාගී වෙන්නේ. මුලින්දලම අපි හොඳ පුහුණු වීමක නිරත වුණා. ඒ වගේම අපි මානසිකවත් කායිකවත් හොඳ ලෑස්ති වීමකින් ඉන්නවා මේ සැරේ ශූරතාවලිය සඳහා. පීඩනයක් නැහැ කියන්න බෑ. ලොකු පීඩනයක් කියන්නේ අපිට පීඩනයක් තියෙනවා. හැබැයි ඒ පීඩනය අපි අවම කරගෙන අපිට මේ පාර ශූරතාවලියටත් ශූරතාවලිය දිනා ගැනීමත් තමයි අපේ එකම බලාපොරොත්තුව. කණ්ඩායමෙත් මගෙත් පුහුණුකාරිනිගෙත් අපේ නිලධාරි මණ්ඩලෙත් හැමෝගෙම එකම පැතුම අපේ මේ 2022ත් ආසියානු ශූරයන් ලෙස අපහු ලංකාවට පැමිණීම. ඉන්දියාව පිලිපීනය දැඩිම කණ්ඩායම් ලෙස දකින්න බැහැ. හැබැයි අපි අවතක්සේරු කරන්නෙත් නැහැ. අපි කොහොමත් පළවෙනි මැච් එකේ ඉඳන් මැච් එකෙන් මැච් එකට තමයි අපි ප්ලෑන් කරන්නේ මැච් එක. එතකොට අපිට තුන්වෙනිට හම්බෙන්නේ මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං. ඒ තුන තමයි අපිට හම්බෙන්නේ. ඒක තමයි ඒ මැචස් තුන තමයි අපේ ප්‍රබලම මැචස් තුන කියලා අපි හිතන්නේ. නමුත් අපි ඉන්දියාව පිලිපීනය අවතක්සේරු කරන්නේ නැහැ. ඒවත් අපේ සුපුරුදු පරිදි ක්‍රීඩාවේ නිරත වෙන්න අපි ලැස් වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම කණ්ඩායම ගැන සෑහීමකට පත් වෙනවා. කණ්ඩායමේ 12 දෙනාම එකා වගේ ඉන්නවා. ඒ වගේම නවකම ක්‍රීඩිකාවන් 4 දෙනෙක් අපේ කණ්ඩායමට ඉන්නවා. ඒ වගේම එතකොට ඉතුරු ක්‍රීඩිකාවන් 8 දෙනාම හොඳ පළපුරුදු තියෙන ක්‍රීඩිකාවන්. මම හිතනවා අපිට ශූරතාවලිය සඳහා ඒ පළපුරුදු ක්‍රීඩිකාවන් 8 දෙනාගෙනුත් නවකම ක්‍රීඩිකාවන් 4 දෙනාගෙනුත් එක වගේ ලොකු විශාල සහයෝගයක් අපිට ලැබෙයි කියලා. අභියෝග ගොඩක් තිබුණා. මොකද පහුගිය කාලයේ තිබුණ වාතාවරණයත් එක්ක අභියෝගවලට මුහුණ පෑවේ නැහැ කියන්න බෑ. يعني පුහුණු වීම සමහර දවසට අපිට මග ඇරුණා. මොකද තිබුණ වාතාවරණයත් එක්ක අපිට ඒක කරගන්න බැරි වුණා. හැබැයි අපි මේ මොන ගැටලුව තිබුණත් අපේ පුහුණු වීම වාර ගන්න සමහර දවස්වලට අඩු වුණත් අපිට පුළුවන් හැම විදියටම අපි මේ ලැස්සි වුණා කියලා හිතනවා. යම් තාක් දුරකට බලපානවා. නමුත් අපිට දැන් ඒක අපිට මගහැරුණ දේවල් අපි කතා කළා මම හිතන වැඩක් නැහැ. අපිට දැන් ඊළඟට තියෙන ආසියානු ශූරතාවලිය පළවෙනි සහ දෙවෙනි තරගාවලි දෙක බලපාන්නේ නැහැ. ඒත් අපි ඒකත් ප්‍රැක්ටිස් එකක් විදිහට පුහුණු වීමක් විදිහට අරගෙන අපි ඒක ශූරතාවලිය අවසාන තරග මැචස් සඳහා පාවිච්චි කරනවා. අනිවාර්යෙන් අපේ කණ්ඩායමේ මුලින්ම මතක් කරනුනේ අපේ දෙමාපියන්. දෙමාපියන් තමයි අපේ මුල්ම සහයෝගය අපිට ලබා දෙන ගෙවල් වලින්. ඒ වගේම අපේ තව ඉන්න ක්‍රීඩිකාවන් 3 දෙනෙක්ට ඒ කට්ටිය දරුවන් ඉන්න අම්මලා ඒ කට්ටියගේ දරුවනුත් දාලා ඒ කට්ටිය ලොකු කැපකිරීමක් කරනවා. ඒ කට්ටියගේ අම්මලා තාත්තලාගෙන් ඒ කට්ටියගේ සැමියාගෙන් ඒ කට්ටියට ලැබෙන සහයෝගය නිසා තමයි මෙච්චර දුර අපිට එන්න පුළුවන් වුණේ. ඒ වගේම ඊළඟට මතක් කරන්න ඕනේ අපේ ආයතන වලින් අපිට
ඒ ඩියුටි ලීව් අපිට ලැබෙන නිසා තමයි අපිට මෙතන හොඳ පුහුණු වීමකට මුහුණ දෙන්න පුළුවන් උනේ. ඒ වගේම අපේ ෆෙඩරේෂන් එක එතකොට අපේ පළාත්වල නිලධාරීන් ඒ හැමෝම මත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ සහයෝගය නිසා තමයි අපි මේ මෙච්චර අපිට මේ හොඳ පුහුණු වීමක නිරත වෙන්න හැකියාව ලැබුණේ. පණිවිඩයක් ඉදිරි දෙන්න තියෙන්නේ ආශිර්වාද කරන්න අපේ කණ්ඩායමට. 2018 අපි රැකගත්ත දිනාගත්ත කුසලාණය 2022 වසරදී ඒ විදිහටම රැකගෙන ලංකාවට ආපහු පැමිණෙන්න ආශිර්වාද කරන්න. මේ වෙනුවෙන්ක අපේ කණ්ඩායම මාස 6ක විතර පුහුණුවීමත් එක්ක හොඳ සූදානම් කියන ආසියානු ශුරතාවයට යන්න. ඉතින් ගිය වරත් අපි 2018 අවුරුදු 9කට පස්සේ ආසියානු ශුරතාවය ලබා ගත්තා. ඉතින් මෙවර අපේ එකම ටාගට් එක වෙන්නේ ආසියානු ශුරතාවය 2022 වසරෙත් ලබා ගැනීමට. ඉතින් ඒක වෙනුවෙන් කණ්ඩායම මේ වෙනුවට සම්පූර්ණ සූදානමකින් ඉන්නවා. ඒ ඇත්තටම අපිට ලොකු ශක්තියක් ශිවාකිය අපිට කණ්ඩායමට සහභාගි වෙන එක. ගිය වසරේත් අපි 2018 වසරේ ශිවාකිය අපිත් එක්ක සිටියා. ඉතින් මේ වසරේත් ඉන්න එක ලොකු ශක්තියක් ශිවාකිය. මොකද යෝන් ක්‍රීඩිකන් 4 දෙනෙක් ඉන්නා මේ වර ප්‍රථම වතාවට ආසියානු ශුරතාවයට යන. මම හිතන්නේ ඒ ගෝල්ඩන්ට ලොකු අත්දැකීමක් වෙයි. මොකද ශිවාකිය වගේ ලෝකයේ උසම නෙට්බෝල් ක්‍රීඩිකව සමග කණ්ඩායම ක්‍රීඩා කිරීමට හැකිවීම. අපිට දෙවන වටේදී මැලේසියාව, සිංගප්පූර්, හොංකොං තුනම හම්බෙනවා. ඒක ලීග් විදිහට ක්‍රීඩා කරන්නේ. ඉතින් මම හිතනවා අපිට ගොඩක්ම අභියෝගයක් වෙන්නේ මැලේසියාව සහ සිංගප්පූර් කණ්ඩායම එක්ක. අපි අවුරුදු 9කට පස්සේ ජයග්‍රහණ කරපු ආසියානු ශුරතාවය මෙවරත් ලංකාවට රැගෙන ඉන්න උපරිම කැපවීම අපි දෙනවා. ඒක අපිට සියලුසියක් විශ්වාසයි. ඉතින් සිරු දෙනාගේ ඉල්ලන්න අපිට ආශිර්වාද කරන්න නැවතත් ආසියානු ශූරීන් ලෙස ලංකාවට පැමිණෙන්න. ඇත්තම එක විශාල අභියෝගයක් තියෙන දෙයක් රැගැනීම ඉතාම අමාරුයි. නමුත් අපි එකට අද සූදානම් වෙලා තියෙන්නේ රටේ තිබ්බ යහපත් තත්ත්ව අනුවත් කොවිඩ් එක අනුවත් අපිට විශාල බලපෑම ආවා. ඒ මොන බලපෑම ආවත් පවර් කට් එකත් අපිට බලපෑවා, ට්‍රාන්ස්පෝර්ට් ඉෂුස් ආවා, ලෝකල් මැචර්ස් නැති වුණා, ෆොරින් මැචර්ස් නැති වුණා, ඒ හැම දෙයක්ම නැති වුණා. ඒ මොනවා නැති වුණත් අද අපි ඉතාම හොඳ ස්ථානක ඉන්නවා, හොඳ ස්ථාවරත්වයක ඉන්නවා. ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට නැවත ආසියානු ශූරතාවය ලබා ගැනීමට දිනා ගැනීමට හැකි වෙනවා කියන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. ඇත්තම කණ්ඩායම හොඳයි. නමුත් අපිට මුලින්දම සිලෙක්ෂන්ස් වල මුලින්දම අපිට විශාල ප්‍රශ්න තොගයක් ආවා. මම හිතනවා දැනටත් අපේ එක් ක්‍රීඩිකන් දෙදෙනෙක් අපිට නැති වුණා සීනියර් ප්ලේයර්ස්ගෙන්. ත්‍රිශාල අල්ගමත් තිල්නිවත් ගදරත් ඔවුන් දෙදෙනා ට්‍රැවල් ප්ලේයර්ස් හැටියට යන්න සූදානම් කරලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒ වගේම ක්‍රීඩා සභාවට මම මෙහිදී ස්තුතිවන්ත වෙනවා අර්ජුන රන්තුංග මහතාටත්. මොකද ගරු ක්‍රීඩා ඇමතිතුමාටත් ඔවුන් අනුමත කරලා අපිට අවස්ථාව ලබා දීමට කණ්ඩායම නැවත ප්‍රශ්නයක් ඇති වූ විට ඒ විසඳ ගැනීමට අවස්ථාවක් ලැබීම ලබා දීම ගැන. ඇත්තම තර්ජිනි සිවලිංගම් කණ්ඩායමට ඉන්න ඕනේ. ඒ තර්ජිනි සිවලිංගම් වගේම ගායනි දිසානායක, චතුරංගි, සෙමිනි, අල්විස් ක්‍රීඩිකාවන් නායිකාවන් තිදෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම අලුතෙන් ඉන්න ක්‍රීඩිකාවන් දෙන මල්මි කියන ක්‍රීඩිකාවත් ඉතා හොඳ මට්ටමේ ඉන්නවා. ඉතින් මම නායිකාව සහ උපනායිකාව වන ගයන්ජලි, අමරවංශත්, දුලංගි, වන්නිතිලක ගැනත් විශාල බලාපොරොත්තුවක් මම තබාගෙන තියෙනවා. මම හිතනවා අපිට හම්බෙන ප්‍රතිවාදී කණ්ඩායම මැලේසියාව කියලා තමයි මම හිතන්නේ. මෙවර සමහර විට එහෙම දෙයක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් අපි සිංගප්පූරු කණ්ඩායමේ ක්‍රීඩා විලාසය අපි තාම දැක්කේ නැහැ. ඔවුනුත් අවුරුදු දෙකක ඉඳන් එකම කණ්ඩායම පුහුණු කරමින් රටවල් 4කට ගිහිලා එක්ස්පෝෂර් අරන් තියෙනවා. ඒක නිසා ඔවුන්ව අපි අවතක්සේරු කරන්නේ, ඒ වගේම හොංකොං අවතක්සේරු කරන්නේ. මේ කණ්ඩායම් තුනම ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා. අපිට කරට කර සටනක් දෙයි කියලා මම විශ්වාස කරනවා.
ඉතාම කෙටියෙන් කිව්වොත් අපිට දෙවෙනි පෙළක් හදා ගන්න ඕනේ තුන්වෙනි පෙළක් හදා ගන්න ඕනේ ක්‍රීඩිකාවන් ඒ වගේම අපි මෙච්චර කාල අපි අවුරුදු ගණනාවක් ඉඳන් අපි පුරුදු වෙලා තියෙන උස ක්‍රීඩිකාවක් මත යැපෙන්න ඒක වෙනස් කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා ඒ ඒ කියන ක්‍රමවේද තුන අපි මෙයා කරන්න ඕනේ ඒ වගේම පුහුණු කරුවන් දෙවෙනි පෙළක් තුන්වෙනි පෙළක් අපි හදා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර තරග මධිකම විශාල ලෙස මේ කණ්ඩායමට බලපායි කියලා මම හිතනවා. නමුත් ඒක රටේ තිබ්බ තත්ත්වයනෝ අපිට ඊට වඩා දෙයක් අපිට රජයෙන්වත් ලංකාවෙන්වත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ජාතික පුහුණුකාරණයක් හැටියට මම මගේ යුතුකම රටට රට ප්‍රශ්නයකට අද දාන්න නැතුව මම කැමති වුණා කිසිම විදේශ තරගකට සහභාගී නොවි මේ තරගාවලියට සහභාගී වෙන්න. ඔබලාගේ ආශිර්වාදය අවශ්‍යයි. මේ කණ්ඩායමට ආශිර්වාද කරන්න අපි මානසිකව සහ කායිකව අපි හැම පැත්තෙම අපි සූදානම්. නමුත් ඔබලාගේ ආශිර්වාදය ලබා දීලා මේ කණ්ඩායම නැවත ආසියානු ශූරතාව දිනා ගන්න ආශිර්වාද කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි. අපි යලි පැමිණීමේදී කතා බහ කරන්න ගොඩක් දේවල් ඉතුරු කරලා අපි අදට සමුගන්න. ස්තුතියි. බොහොම ස්තුතියි.